අපි හැමදෙනෙකුටම අවශ්‍යතාවයක් තියෙනවා ජීවිතයේ පිළිබඳව යම්කිසි දැක්මක් පරමාර්ථයක් හරයක් ඇති කරගන්න යම්කිසි අපි කියන්නේ ගෝල් එකක් හැම මිනිසෙකුගේම ජීවිතේ first half of life ඒ කියන්නේ මුල් භාගයේ අපිට තියෙනවා ස්වභාවික අවශ්‍යතාවයක් සහ හැකියාවක් මම මගේ ජීවිතේ ගොඩනගා ගැනීම සඳහා දේවල් අයිති කර ගැනීම ලබා ගැනීම සහ මේ ජීවිතේ මගේ පාලනයට ලබා ගැනීම පුදුමාකාර හැකියාවක්. ඒ ස්වභාවයට අපිව බද්ධ කරනවා. ඒතකොට ඒ බද්ධ කිරීම තුළ තමයි අපිට පුළුවන් වෙන්නේ අර ඔහු කියන විදිහට පැය ගණන් රස්සාවල් කරන්න ජීවිතේ දේවල් ලබා ගන්න අයිති කර ගන්න ධනය වස්තුව ගෙවල් දොරවන් මේ හැම දෙයකම ස්වභාවික අපේ තියෙනවා අපි ඒක මනෝවිද්‍යාත්මක භාෂාවෙන් කිව්වොත් unconsciously අපිව ලොකු ජවයකින් අපිව ඒකට ඇදලා ගන්නවා සමහරුන්ට ඒකත් එක්ක උප්පරමයටම යන්න පුළුවන් හැබැයි ගැඹුරු මනෝවිද්‍යාවේ කියනවා ගැඹුරු මානසික ජවයක් විසින් අපිව පොඩ පොඩ ඒකෙන් ගලවන මේ ගැලවීමේදී ඒහා සමානව අපිට පුළුවන් වෙන්නට ඕනේ ජීවිතයේ දේවල් අත්හරින්න කාලියුම් සඳහන් කරන්නේ මනුස්ස ජීවිතේ අපිට නොතේරෙන තැනකින් අපිව මෙහෙයවමයි ඒ මෙහෙයවීමේදී තමයි ඒකට ප්‍රතිවිරුද්ධව යන්න හදන ඕනම කෙනෙකුට ඒකේ ප්‍රතිවිපාක තියෙනවා මොකද අවුරුදු අපි හිතමු අවුරුදු 40ක් 45ක් දේවල් එකතු කරගන්න පුරුදු වෙච්ච මනුස්සයාට එකපාරටම මේක දෙන්න බෑනේ පටන් ගන්නවා ඒ අයිති කරගත්තු දේ සමහරට අධ්‍යාපනය වෙන්න පුළුවන් තමුන්ගේ හැකියාවන් වෙන්න පුළුවන් මම වෙනුවෙන් නෙමෙයි මම මුළු ලෝකය වෙනුවෙන් මම මේක දෙනවයි කියලා තැනට ආවයින් පස්සේ ඒ ජීවිතවල ගැඹුරු ප්‍රබල පණිවිඩයක් සමාජයට බලපෑම් කිරීමේ හැකියාවක් ඇති වෙනවා ආයුබෝවන් ගැඹුරු මනස පිළිබඳව අපකරණ අධ්‍යයනයන් ගවේෂණයන් ඇත්තටම අපගේ ජීවිතය පිළිබඳව කරනු ලබන ගවේෂණයක් ගැඹුරු මනසෙන් අපි අදහස් කරන්නේ නැහැ අපගේ සමස්ත ජීවිත පැවැත්මේම නිකම් පොඩි අංශයක් කියන එක පොඩි ඒකේ දෙපාර්තමේන්තුවක් කියන එක නෙවෙයි එයින් අදහස් වෙන්නේ අපි ගැන නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට අපගේ ගැඹුරුතම යථාර්ථය එහෙම නැත්නම් අපගේ ගැඹුරුතම ඇතුළාන්තය ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම වැදගත්. එය අඛණ්ඩව ගවේෂණය කිරීම වැදගත් වෙනවා අපි හැමෝටම. මොකද මිනිසයන් වශයෙන් අපි ජාතීන් ආගම් සංස්කෘතීන් භාෂාවන් වශයෙන් වෙන් වෙලා ඉඳiate මානව පවුල වශයෙන් අපි හැම දෙනාටම පොදු වූ දේවල් තියෙනවා ඒ පොදු දේවල් විද්‍යාත්මකව සහ ගැඹුරින් ගවේෂණය කිරීම තමයි මේ සාකච්ඡා මාලාවේ පරමාර්ථය. ඊතර අදත් අපට ඒ සඳහා මාර්ගෝපදේශණය දීමට අප සමග පැමිණ සිටිනවා අපගේ ගරු ආචාර්ය ජුලියන් පැට්‍රික් පෙරේරා පියතුමා අපි එතුමාව ඉතාම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්න කැමති අයිබෝවන් පියතුමනි. දැන් අපි මේ සාකච්ඡා කරන මේ යුන් කාල් යුන් නැමතියේ මහා ප්‍රඥාවන්තයාගේ දැක්මෙන් ජීවිතය පිළිබඳව අපගේ ගැඹුරු යථාර්ථයන් පිළිබඳව කරන මේ සාකච්ඡාවේදී මම තව ක්ෂේත්‍රයකට ඔබතුමාගේ අවධානය ගෙනෙන්න කැමති පියතුමනි ඒ තමයි දැන් අපි දන්නවා හැමෝම අපි මිනිසයන් වශයෙන් ජීවිතයේ යම්කිසි කාලයකට අපි ආවම විශේෂයෙන්ම අපි අර මැදිවිය කියන කාලෙට පිවිසුණාම අපි හැමදෙනෙකුටම අවශ්‍යතාවයක් තියෙනවා ජීවිතය පිළිබඳව යම්කිසි දැක්මක් පරමාර්ථයක් හරයක් ඇති කරගන්න යම්කිසි අපි කියන්නේ ගෝල් එකක්
මොකද එතකොට තේරෙන අපිට මේ ඉබාගාතේ යන්න බෑ වැනි වැනි යන්න බෑ ඒකට තව හේතුවක් තියෙනවා මොකද මැදිවියට පැමිණුණාම අපට අවබෝධ වෙනවා අපිට තව ලොකු කාලයක් ජීවත් වෙන්නත් නැහැ අවුරුදු 20 දී 19 දී වගේ නෙවෙයි දැන් වැඩි කාලයක් නැහැ ඒ නිසා මිනිස්සු කැමති අර්ථවත් හරවත් ජීවිතයකට ඇතුළු වෙන්න එතකොට යුන් විශේෂයෙන්ම මේ ගැන පරීක්ෂණ කරලා තිනවා ගවේෂණය කරලා තිනවා යුන් කියනවා ඔබතුමා හොඳටම දන්න දෙයක් මේක ඒ තමයි ජීවිතයට අවශ්‍යයි ආගමික දැක්මක් අධ්‍යාත්මික දැක්මක් එවැනි දැක්මක් හොයා ගන්න අය එවැනි දැක්මක් දිනු කර ගන්න අයගේ ජීවිතවල අර්ථකුත් තියෙනවා ඒ විතරක් නෙවෙයි එතුමා පුදුමාකාර දෙයක් කියනවා ඒ තමයි ඔවුන්ගේ මානසික තත්ත්වය ඊටාම නිරෝගී තත්ත්වයක තව විදිහට කියනවා නම් ඔවුන්ට මානසික ව්‍යාධීන් හැදෙන්න තියෙන සම්භාවිතාවත් හරි අඩුයි කියලා एक पुदुमाकार निगमनयक एवगेम इताम मगे अद्यकी मानु अपव निदहस्करन निगमनयक तर मे संबंधेन अपिटटिका गैंबुरीन विग्रहयक लबा देनवद काल युंगे मनोविद्यात्मक चिंतनयट अणुव पियतुमेनि मदय ओबतुमा मे अहन फनय बहुम कालोचिताय सह मम हितान्ने अपि हमोगेम जीवितवलट अति वेदगत् සාධකයක් සම්බන්ධයෙන් අපි මේ ආරම්භ කරන්න. මම කැමතියි මේ මාතෘකාවට එකතු වෙන්න නැත්නම් ආරම්භයක් ගන්න බොහොම ප්‍රායෝගිකව කතා කළොත් මම දැනට සේවය කරන්නේ කොළඹ කොල්ලුපිටියේ සාන්ත අන්තෝනි දේවස්ථානයේ. මම නැවතත් මේක මම ආශ්‍රය කරන මම දන්න මම කතා බහස් කරන චරිතයක් කරා මේක ගැන මම කතා කරන්න හිතුවා මේ පුරුෂයා නැත්නම් මේ තාත්තාගේ වයස අවුරුදු 65ක් විතර ඉතාම දුප්පත් ආරම්භයකින් පටන් අරගෙන ජීවිතේ විශේෂයෙන් ව්‍යාපාරික ලෝකේ ඉතාම දියුණු තැනකට ගමන් කරපු තැනත් ඔහු මට කියලා තියෙනවා ඔහුගේ කුඩා අවදීදී ඔහු හැදුනේ වැඩුනේ කොළඹ කොච්චි කඩේ දේවස්ථානය ආශ්‍රිතව බොහොම දැඩි දරිද්‍රතාවෙන් දුප්පත්කමෙන් හැදුනේ වැඩුනේ මේ දෙවියන් සම්බන්ධයෙන් බොහොම අපි කියන ප්‍රාථමික මට්ටමේ දැන් මට ඔහු කතා කරනකොට ඔහු කියන දෙයක් තමයි ඔහු කියනවා මේ මට හැමදාම මම රස්සාවට යද්දී ඒ කියන්නේ ව්‍යාපාර කටයුතු වලට යද්දී ඔහු කියනවා මට සුද්ධෝ අන්තෝනි මොනින්ද්‍රයාගේ පල්ලියේ ඉස්සරහින් මට ගියොත් ඇති. ඒ කියන්නේ එයා බයිසිකලෙන් හරි වාහනෙන් හරි එයා කියනවා මම එහෙම පල්ලියට ගිහිල්ලා ඔළුව වනලා පොඩ්ඩක් හරි යාඥාවක් කියලා තමයි මම මගේ ව්‍යාපාරයට යන්නේ. ඔහු කියනවා ඔහුගේ කුඩා අවදියේදී දඩි ලෙස මේ ආගමික විශ්වාසය නැත්නම් ආගමික ඇදහිල්ල සම්බන්ධයෙන් පුහුණුවක් තිබුණු කෙනෙක්. හැබැයි බොහොම අපහසුවෙන් ජීවිතේ පටන් ගත්ත නමුත් ව්‍යාපාරික ලෝකේ උප්පරිම තැනට එනකන් මම හිතන්නේ උප්පරිමෙන් වැඩ කරපු මිනිස්සෙක්. අද වයස අවුරුදු 65ක් විතර දරු 4-5 දෙනෙක් ඉන්නවා. ඔහු මේ මෑතකදී මට කියනවා මං හැමදාම මේ මගේ පුරුද්දට අනුව මම කොච්චි කඩේ දේවස්ථානයේ ඉස්සරහා පිටින් මං පහු කරලා යනවා මගේ යාඥා ටික කියනවා මම සාමාන්‍ය විදියට මම මගේ ව්‍යාපාර ස්ථානයට යනවා නැත්නම් ඒ ටවුන් එකේ තියෙන ඒ කඩ දෙක තුනක්ම තියෙනවා මේ හැම එකක්ම මම කරනවා හැබැයි මට දැන් කාලෙක ඉඳලා තේරෙනවා මේ මගේ ව්‍යාපාර කටයුතු වල මම ගැඹුරු ලෙස එල්බෙලා ඉන්නකොට මට එක දෙයක් මට අධික ලෙස තරහ යනවා දෙවෙනි එක මට රෑ ගෙදර ආපුවාම නිින්ද යන්නේ නැහැ ඒ වගේම මම කෑම කන්න ගියාම මට නිකන් අප්‍රියාවක් වගේ තියෙනවා ඉතින් ඔහු කියනවා මට මේක මේ මහා අමුතු දෙයක් ෆාද මොකද මට කවදාහත් නොතිබුණ දෙයක් හැබැයි මම මේ කට මේ ප්‍රශ්නෙත් එක්ක මම මේ මගේ ජීවිතේ මොකද්ද මේ මට වෙන්නේ
ඒ කියන්නේ ඔහු කියනවා මම සාමාන්‍ය විදිහට උදේ නැගිටිනවා ව්‍යායාම කරනවා ගෙදර යනවා උදේ ආහාරය ගන්නවා කඩේට යනවා කඩේට යනකොට මම යන්නේ අර මගේ අර සුපුරුදු පුරුද්ද ඒ කියන්නේ කොච්චි කඩේ පල්ලි ඉස්සරහා පිටට ගියා නැවතුණා පුංචි ආඥාවක් කිව්වා වැඩට ගියා දැන් මේක හැමදාම කළා නමුත් දැන් ඒක කළාට මට මේ තියෙන මේ මොකද්ද ඔහු කියනවා මේ මට දැනෙන මේ ව්‍යාකූලත්වයේ අඩු වෙන්නේ මං වැඩියෙන් ඔරසන් කියනවා මේක ගලවන්න අන්තෝනි මුනිතුමනි දෙවියනි මාව මේකෙන් නිදහස් කරන්න මොකද්ද මේ මට නිින්ද යන්නේ නැත්තේයි මට ඕන තරම් සල්ලි තියෙනවා කන්න පුළුවන් ඕන දේවක් මට ඒක කා ගන්න බෑ මට ගෙවල් තියෙනවා මට ගෙදර ගියාම නිදා ගන්න බෑ AC එක දානවා ඒක ඕෆ් කරනවා ආයෙ දානවා මට මේක මහා මේක උඩු යටි කුරු වීමක් කියලා ඔහු මට කියලා දැන් මට මේ පුද්ගලයා දන්න නිසා මම ඔහුගෙන් අහුවා දැන් වයස අවුරුදු 65යි මේ තත්ත්වේ පටන් අරන් කොච්චර කාලද එතකොට ඔහු කියනවා මේ හද මම අවුරුදු 10 15න් තමයි ව්‍යාපාර කටයුතු ආරම්භ කරේ මම අධ්‍යාපනය ලැබුවා උසස් පෙළ විභාගේ කරා උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාලයට යන්න පවා මම සුසුකම් ලැබුවා නමුත් මම ගියේ නෑ මොකද ගෙදර තිබිච්ච දුප්පත්කම නිසා මම කොහොම හරි ව්‍යාපාර ලෝකේ රැතුළු වුණා ඒකෙන් තමයි මම මේක අල්ලගෙන ඉදිරියට ආවේ අවුරුදු දැන් ඔහු කියනවා 20ක වගේ කාලයක් ඒ කියන්නේ අවුරුදු 65 55 45 අවුරුදු 45 වගේ කාලේ ඉඳලා මට තේරෙනවා මගේ ජීවිතේ මොකක් හරි අවුලක් තියෙනවා ඒ කියන්නේ මට ඒ කාලේ පුළුවන් උදේ වැඩට ගියාම රෑ එළි වෙනකන් මගේ ව්‍යාපාරය කරන්න දවසකට මම ලක්ෂ 15 20 ලාභ ලැබෙන විදිහට වැඩ කරනවා මට ඕන තරම් වැඩ කරන්න පුළුවන් ඒ වගේම ඕන තරම් නිදා ගන්න පුළුවන් ඕන තරම් කන්න පුළුවන් මට කිසි අවුලක් තිබුණේ නැහැ මගේ ජීවිතේ නිකන් අර අපි කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් රැට් රේස් එක කියලා මම තරඟේ ඉන්න මිනිහෙක් එදා ඉඳලා මම තරඟේ හිටියා මම තරඟේ ජයගත්ත මිනිහෙක් ඉතින් මම තරඟේ මට ජය ගන්න පුළුවන් කියලා මට හොඳ විශ්වාසයක් තියෙනවා කියන්නේ ඔහු කියනවා මම සමහර දවස්වල මම ඒ කාලේ අවුරුදු 40 45 ඒ කියන්නේ එයාගේ උඩරිම උච්ච අවස්ථාවේ ඉන්නකොට ඔහු කියනවා මම හිතාගෙන යනවා අද දවසේ මම ලක්ෂ 100ක් හම්බ කරනවා ලාභ ගන්නවා ඒ වගේම මම ගන්නවා නිදාගන්නේ පැය 2යි ගෙදර යන්නේ කෑම ටික ගෙදරින් මට එනවා ඉතින් මේ මිනිස්සයාට දැනිලා දැනෙනවා මට තිබුණා මා මටම විශ්ිතා ගන්න බැරි මටම තේරුම් ගන්න බැරි මහා ජවයක් හැබැයි දැන් මම මේක පොඩ 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 මට නිකන් බෑ 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 කියන එකෙන් එන්නේ මම උත්සාහ කරනවා කොහොම හරි මගේ මේ ජවය ගන්න මේක එන්නේ නැහැ මට තේරෙන්නේ නැහැ කොහොමද මේක ගන්න කියලා ඉතින් ඔහු කියනවා මම ඔහු මට කියලා තියෙනවා මට හිතපු ගමන් රෑට නිින්ද යන්නේ නැහැ නිින්ද යන්නේ නැති වෙලාවට මම බලනවා සින්දු දාලා බලනවා ඒත් යන්නේ නැහැ මම නැගිටලා වතුර එකක් බොනවා ඇවිදිනවා සමහර මහරෑය මම නැගිටලා පොඩි වෝක් එකක් දානවා ඇවිදින්න යනවා ඒත් හරියන්නේ නැහැ හැබැයි මට තේරලා තියෙනවා මේ එයා මේ දෙමළ භාෂාව කතා කරන එකනේ ඉන්දියාවේ ඔය ජේසුනිකායක පියතුම වෙවේ තියෙනවා භාවනානුයෝගී දේශනා මමත් ඒක යාමට පැහැදිලි කරලා දෙනවා මට ඒක දාලා මං ඇහුවා මොකද්ද මේ වාට නිින්ද ගෙනන ඒ මොකද්ද මේ කියලා ඇතර මේ පියතුමා දේශනා කරන දේ ඉංග්‍රීසියෙන් මට එයා පරිවර්තනය කරපුවාම ඔව් ඒ පියතුමා දේශනාවේදී ගොඩාක් වෙලාවට කරන්නේ වචන වලින් නෙමෙයි සංගීතෙන් සහ භාවනානුයෝගීව මේ අපි අපේ ඇතුළාන්තය එක අපි බද්ධ වෙන්න ඕන කියන දේ තමයි හරාත්මකෝ පියතුමා කියන උත්සාහ කරන. ඔව් කියනවා මට නිින්ද යන්නේ මේ පියතුමාගේ මේ CD එකක් දාපුවම තමයි. දැන් මම මේ කතාව ඔබතුමා සමග බෙදාගන්නේ මේ 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 සිද්ධිය මේ 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 චරිතය ගත්තොත් එහෙම බාහිර ලෝකේ අතිසාර්ථක ජීවිතයක්. හැබැයි මානසික ලෝකේ ඉතාම දුප්පත් යාචකෙක් ඒ කියන්නේ ඔහු කියනවා මට නිින්ද යන්නේ නැතකොට මට කිසි දෙයක් ඕනේ නැහැ මට මේ හැමදේම එපායි කියනවා මට මේ කෑම කන්න බැරි වෙනකොට මට මොකද්ද මේ කියලා හිතනවා දැන් මේ චරිතය සහ මේ කතා වස්තුව අපි හරියට මනෝවිද්‍යාත්මකව ගැඹුරු මනෝවිද්‍යාත්මක දෘෂ්ටි කෝණයෙන් මේක අපි විග්‍රහ කළොත් කාල් ගුස්ටාෆ් යුන් මෙන්න මේ සිද්ධිය නැත්තම් මේ අත්දැකීම ඔහු කියනවා හැම මිනිසෙකුගේම ජීවිතේ
first half of life ekeni mul bahage apita thiyenawa swabhavika avashyathawayak saha hakiyawak mama mage jeevithe godanaga ganeema sadaha deval aithi karaganeeme laba ganeeme saha me jeevithe mage palaneeta laba ganeeme pudumakara hakiyawa ඔව් කියන්නේ මේ 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 අතුලාන්තෙන් අපිව ඒ ඒ ස්වභාවයට අපිව බද්ධ කරනවා. ඒතකොට ඒ බද්ධ කිරීම තුළ තමයි අපිට පුළුවන් වෙන්නේ අර ඔහු කියන විදිහට පැය ගණන් රස්සාවල් කරන්න ජීවිතේ දේවල් ලබා ගන්න අයිති කරගන්න ධනය වස්තුව ගෙවල් දොරවල් මේ හැම දෙයකම ස්වභාවික අපේ තියෙනවා අපි ඒක मनोविद्यात्मक भाषावें क्यूत अनकॉन्शियसली अपिव लुकु जावेकिंग अपिव एक अदलगा समहारोंट एक उपरमेट में अंड अभी लोके बलवोत्ते हम बहुम दक्ष लेस विविध क्षेत्रवल उपरमेट गि आगे ये उपरीम हकिया उपरीम लेस अद्दिन्न मे फस्ट हाफ ऑफ लाइफ अभी मनुष्य के जीवित काले और असुवाक्य लगा और हतली हतली स्पह विनका मेन मे तनट अन्न पुलवा रक्षावेक् अध्यापनेक् व्यापारेक् जीविते समहार उंट मे मे दर्वाण्यक् पौल जीविते पव मे मे मम मगे जीविते केन्द्रकरगेन माव केन्द्रकरगेन मट जीविते अणित्स्यलुदे मट संबंधकरगेन मे वटकरगेन मे हकिया वक्तेन हबै गैमुरु मनोविद्यावे किया ना गैमुरु मानसिक जावयाक विषय अपिव पोड़ पोड़ एक गलवर मैं गलवी में दी एहा समान व अपिर पुलवांग में नटोने जीविते देवाल अथारें आप इधर मो मामा मैं कब बांग तावे उदाहरण एक बांग क्यों होते हैं සමහර අය ධනෙ රැස් කරනවා. ධනෙ රැස් කරන්න ගත්තාම හැම දෙයක්ම ඉතුරු කරනවා. සතේට මේක ඉතුරු කරගන්නවා. එහෙම ඉතුරු කරගැනීමේ ඒක වරදක් නෑ. මොකද තමුන්ට දියුණු වෙන්න තමුන්ට අවශ්‍ය දේ ලබා ගන්න ඒ දේ අවශ්‍යයි. හැබැයි ඒක මුළු ජීවිත කාලෙම ඉතුරු කරගන්න ගියොත් අර කාල්යුම් කියන මේ අතුලාන්තයෙන් අපිව तल्लुखराने देवन भागे दी जीविते सेकंड हाफ ऑफ लाइफ नतन देवन भागे दी अपे स्वभाव के अतुलांत यमु अथमाय अर ऐतिकरगत्तु एक अथरीमट देन यमु दें अपे कौरु हरि खेनेक दें मे मे पुद्गलया गत्तु दें अवुरुदु 65 वेनकां मे अवुरुदु 40 45 काले दी औट देनेंड गत्त मे मे मुखो देहा मेक पहली ओट मेक पहली ओके मट और हतलिस्पा पास मे मट हमबगर बोलवा मैं हमबगर हबई मे मुखरी देहा मे मे मट देवाल तीबुना ये मट इंड एक मट मेक खरदर इध ओहू की मम दंग मट तेरन दे थमाय मम देवाल दंग दंड पटा ये वासना वगैरह मनुष्य किए न मम कोटि गण हम कर मनुष्य मठ पुदुमाकार सतुटक्के न मम हम कर सल्लिवलि मात के एक मैं दावे बेडवल तो संबंध में नो मगे मीस में नहीं सा मन देख लेती ना मैं क्यूते हैं मैं अभी तो गमकते नो ये गमट आप මිනිසුන් කණ්ඩනේ ආහාර නැහැ වීලිය ආහාර නැහැ අර මේ කියපුවම ඔව් තමුන්ගේ මුදලින් ඒක සම්පූර්ණයෙන් හදලා ලොරි පිටින් බඩු මේ ළඟදී අපි පවුල් 400කට මුළු ලොරියක් පිරෙන්න ආහාර වීලිය ආහාර අරන් ගියා දුර පළාත දැන් මට පේනවා මේ මිනිස්සයාගේ තියෙන වෙනස තමයි ඔහු අර බොහොම දුගී අසරණ තත්වෙන් පටන් ගත්තු මිනිස්සෙක් නේ ඔහු දැන් දැන් මම වුණත් එතෙන්ට ගියයින් පස්සේ දැන් බඩු බාන එක උස්සන එක බස්සන එක මම කරන්නේ නැහැ මම පැත්තකට වෙලා ඉන්නවා
ඇවිල්ලා මිනිස්සු ඒක මේ කරා මම දකිනවා මේ මිනිස්සයා ලොරියර නැගලා යාගෙම ලොරිය යාගෙම සේවකයෝ යාට ඕන තරම් පුළුවන් ඔයාලා මේක මේ ආයත දෙන්න පොලිමක් එන්න කියලා එයාට මේක දෙන්න ඕන ඉතින් මම ඒක හොඳටම දකිනවා ඒ ඔහු අතුලාන්තේ ඔහුට තිබෙන්නා වූ අර මේ දේවල් බෙදා ගැනීම අතුලාන්ත මානසික ඒ යොමුවත් එක්ක ඔහුත් එයාව සම්බන්ධ කරගන්නේ ඒකෙන් මම අහලා තියෙනවා ඇයි මේ ඇයි ඔයා බඩු බෙදන්නේ? ඒතකොට ඔහු කියනවා නෑ පද ඒක මම එහෙම කළේ නැත්තම් මට ඒක මදි. සහ මට ඔහු කියලා තියෙනවා මම මොන හරි දෙයක් මේ වගේ දුප්පත් මිනිසුන්ට යම් කිසි දෙයක් දුන්නහම එහෙම එදාට මං ගෙදර ගියාම මට හොඳට නිින්ද යනවා. දැන් මේ 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 උදාහරණේ මම ගත්තේ චරිතය ගැන විග්‍රහ කිරීමකට වඩා මේ මේ අපේ මනුස්ස ජීවිතේ අපේ අතුලාන්ත අපේ ඒකට ඉංග්‍රීසි භාෂාවෙන් unconscious කියලා කියනවා මේ අතුලාන්ත ලෝකය තුල අපිව හසුරවන ඒ ඒ මූලික බල ජවයේ බල ප්‍රභාවේ තියෙන දෙයක් තමයි අපිව අර අර first half of එකේ අපි ජීවිතේ මුල් අවදීදී අපිට තියෙන අර ලබා ගැනීම ඉගෙන ගැනීම රැස් කිරීම තමුන් වෙතට දේවල් යොමු කර ගැනීම ආශාව ඒහා සමාන විදිහටම ඒකේ ප්‍රතිවිරුද්ධ තැනට අපිව ගෙනවා. ඒක තමයි කාල්යුම් සඳහන් කරන්නේ මනුස්ස ජීවිතයේ අපිට නොතේරෙන තැනකින් අපිව මෙහෙයවනයි. ඒ මෙහෙයවීමේදී තමයි ඒකට ප්‍රතිවිරුද්ධව යන්න හදන ඕනම කෙනෙකුට ඒකේ ප්‍රතිවිපාක තියෙනවා. දැන් කවුරු හරි කෙනෙක් දැන් අපි මේ පුද්ගලයාම ගමු. දැන් මට තේරෙනවා ඔහුට ලොකු ලොකු අපහසුතාවයක් තියෙනවා. මම පවා යෝජනා කරලා තියෙනවා දැන් ඔයා උදේ පාන්දර 6ට 7ටනේ කඩේට යන්නේ. දැන් ඔයාට පුළුවන් නේ 11 12 වෙද්දි ගෙදර එන්න. ඕනතරම් සේවකයෝ ඉන්නවනේ. ඕනතරම් ඕක මේක හසුරවන්න කට්ටිය ඉන්නවනේ. දැන් පුතාලත් ඉන්නවනේ. මම කියනවා යාට. හැබැයි මට පේනවා මෙහෙට හරි අමාරුයි මේක. මොකද තාම සෙකන්ඩ් හාෆ් එකේ හිටියට ඔහුගේ මේ මේ ස්වභාවය තමයි අර ෆස්ට් හාෆ් එක. දැන් දෙවන ජීවිතේ දෙවන සමය ගත කරන්නේ පළවෙනි සමයේ ජවෙන්. සහ ඒ මානසිකත්වයෙන්. ඒක තමයි යාගේ ප්‍රශ්නේ. දැන් මම මේක විග්‍රහ කරනකොට දැන් අපි හැමෝගෙම ජීවිතවල මේ කාලියුන් මේක මතු කරගෙන තියෙනවා බොහොම ලස්සනට ඒක ඉංග්‍රීසි භාෂාවෙන් ඒක ඒක පැහැදිලි කරනවා අපි අපේ අතුලාන්ත මානසිකත්වයේ තුවාල කරගන්නේ ඔන්න ඕකේ ඒ තුවාලය හරි ප්‍රබලයි හැබැයි අපිට තේරෙන්නේ අපි තුවාල කරගන්නෙමින් යනවායි කියන එක දැන් අපි ඔක්කොමල්ලට ස්වභාවයේ සමාජයේ විසින් දෙන්නේ මම මේක කරන්න දැන් මේ පුද්ගලයා ගත්තොත් එහෙම මම කියනවා ඇයි ඔයාට 12 එක වෙද්දි ගෙදරින්ද බැරි උදේ ඉඳලා කියන්නේ එයාගේ උත්තරේ තමයි මම හිටියේ නැත්තම් බිස්නස් එක වෙන්නේ නැහැ හරිද බිස්නස් එක වෙන්නේ නැහැ තමයි දැන් ඔබතුමා නැති වුණාම කොහොමද බිස්නස් උනේ බොයත් නැහැ බිස්නස් එකක් නැහැ මම එයාට කියනවා ඔව් එහෙම තමයි කියලා මේ දවස්සත් දෙයක් කියනවා ආයේ උදේ පාන්දර ආයේ වැඩ ආයෙ ගිහිල්ලා හන්දෑවේ 7-8 වෙනකන් ඉතින් ඔය හම්බ කරලා ආයෙ ඇවිල්ලා මට කියන බාණ්ඩක වාද නින්දයක් නැහැ නේ. තේ නින්දයක් නැහැ කියයි අනිත් එක මේ හමේ රෝග තියෙනවා. ඒ ඇතින් හරියම දුක් විඳන චරිතයක්. ඉතින් නමුත් මට මේ කියන්න උත්සාහ කරන්නේ මේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ මේ ඇත්තම මොකක්ද මේ? කාල් යුන් කියන මනෝවිද්‍යාඥයා තමයි මේක ගැඹුරෙන්ම අධ්‍යයනයට භාජනය කරන්නේ. ඔහු කියනවා මේ අපි හැමෝටම ලියවුණු එක්තරා විදිහක අපි කියනවා අර ස්ක්‍රිප්ට් එකක් අපිට තියෙනවා. ඒ ස්ක්‍රිප්ට් එකේ පොදු ස්ක්‍රිප්ට් එක අපි ඔක්කොම එක එක අයට එක එක මොකද ඒකට සිංහල වචනේ ස්ක්‍රිප්ට් කියන එකද තිරනාටකේ. ওই තිරනාටකේ අපි ඔක්කොමල්ලට තිරනාටකේ තියෙනවා අපේ ගෙවල් වල සහෝදර සහෝදර. නමුත් පොදු තිරනාටකේ පළවෙනි කොටසේදී අපි දේවල් ලබා ගත යුතුයි, අයිති කරගත යුතුයි. තිර රචනේ අපි ඒක ලබා ගත යුතුයි. දෙවන ජීවිත භාගයේදී අපි පුළුවන් තරම් අපි පුරුදු වේ යුතුයි. අපි මේකෙන් ඈත් වෙන. ඒක
දවසකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද අවුරුදු අපි හිතමු අවුරුදු 40ක් 45ක් දේවල් එකතු කරගන්න පුරුදු වෙච්ච මනුස්සයාට එකපාරටම මේක දෙන්න බෑනේ. දැන් අපි අර පළවෙනි ජීවිත කොට ජීවිත භාග පළමු ජීවිත භාගයේදී අපි අපිව මානසිකව අතුලාන්තෙන් ශාරීරිකව සමාජීය වශයෙන් අපිව යොමු වෙන්න එතනට එතනින් කැරිලා එනවයි කියන එක හරිම අපහසු දෙයක්. හැබැයි අපි මේක බොහොම මේ 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 විග්‍රහය අපි ලෝකේ බිහි වෙලා තියෙන ශ්‍රේෂ්ඨ චරිතවලට දැම්මහම අපිට මේක බොහොම පැහැදිලියි. කියන්නේ ජීවිතේ ලොකු ජවයකින් දේවල් අයිති කරගත්තු අය පටන් ගන්නවා ඒ අයිති කරගත්තු දේ සමහරට අධ්‍යාපනය වෙන්න පුළුවන් තමුන්ගේ හැකියාවන් වෙන්න පුළුවන් මම වෙනුවෙන් නෙමෙයි මම මුළු ලෝකේ වෙනුවෙන් මම මේක දෙනවයි කියලා තැනට ආවයින් පස්සේ ඒ ජීවිතවල ගැඹුරු ප්‍රබල පණිවිඩයක් සමාජයට බලපෑම් කිරීමේ හැකියාවක් ඇති වෙනවා. දැන් ගොඩක් වෙලාවට අපි ලෝකේ බිහිවෙච්ච ශ්‍රේෂ්ඨ චරිතවල අපිට පුළුවන් මේක දකින්න. ඒකෙන් අපිට තේරෙනවා මේ ජීවිත තිර නාටකයේ ඒ තිර රචනයේ අපිට පුළුවන් වෙන්න ඕනේ මේ මූලික අංග තේරුම් ගන්න සහ ඒ අනුව අපේ ජීවිත ගොඩනගන්න. මොකද ඒකෙන් අදහස් වෙන්නේ මට අයිති සියලු දේ මම සියලු දෙනාට දීලා මම පාරට යනවායි කියන එක. දැන් අත්‍තරම බුදුන් වහන්සේගේ චරිතේත් ඒ කතාවෙත් ඒක තියෙනවා. ඔව් දේවල් ලබාගත්තු සැප විඳපු දේවල් තිබුණු කෙනෙක්. නමුත් ඔහුට කාලයක් යනකොට ඔහුට තේරෙනවා මේක වැඩක් නැහැ. මේක තේරුමක් නැහැ. ඒ සෙකන්ඩ් හාෆ් එකට එනකොට අර පළවෙනි කොටසේ තිබිච්ච දෙයින් අනිත් පැත්තට යනවා. දැන් ජේසුගේ ජීවිතය ගත්තත් අපිට ජේසුගේ ජීවිතේ අවුරුදු 30ක් තිස්සේ ජේසුගේ ජීවිතය ගැන අපිට දෙයක් කියවිලා නැහැ. දැන් ඒ කියවිලා නැති වෙන්න එක හේතුවක් වෙන්න පුළුවන්. මේ හැමෝගෙම ජීවිත කතාව තමයි උන්වහන්සේලා තිබුණේ. හැබැයි ඒ මැදට ආවයින් පස්සේ සම්පූර්ණ මේ අනිත් පැත්තට ගයක් නැහැ, පවුලක් නැහැ, ඉන්න තැනක් නැහැ, තමුන්ට කියලා දෙයක් නැහැ. ඒකට ගියයින් පස්සේ ලොකු මෙහෙයවීමකින් ලොකු ප්‍රබලත්වයක් අත්දකින්න පුළුවන් කියලා දේ තමයි කියවෙන්නේ. දැන් ඔය ඔකට ඇත්තට අපි ඔය අධ්‍යාත්මික විද්‍යාවේදී අධ්‍යාත්මික දේවධර්ම ශාස්ත්‍රයේ කියනවා letting go එහෙම නැත්නම් renunciation නිදහස් වීම. තරුණ කාලයේදී අපිට වැදගත්ව තිබුණු දේවල් අපි දුන් සමහර විනෝදාංශ කියලා අපිට තේරෙනවා කාලයක් ගියාම මේ දේවල් අවශ්‍ය නැහැ දැන් මගෙත් ඒ ලෙවල් කරන කවුසස් පෙළ කරන කන් තිබුණා මුද්දර එකතු කිරීම ඉතාම ඒක නිකන් පිස්සුවක් වගේ. ඊට පස්සේ කාලයක් ගියා මේ උනන්දුව නැති වුණා. ඊට පස්සේ මම ඒ මුද්දර සේරම මගේ යාළුවෙකුට දුන්නා. කිසි ප්‍රශ්නයක් නැතුව ඒක කරන්න පුළුවන් වුණා. නමුත් ඕක පොඩි කාලෙදි කිව්වනම් කරන්න කියලා කිසිසේත්ම බෑ. ඒක නිකන් අර මරන්න ගෙනියනවා වගේ. දැන් මෙතනදී කාරණා දෙකක් මම කැමති විග්‍රහයට ලක් කරන්න ඔබතුමා සමග. එකක් තමයි සමහර සංස්කෘතීන් වල ඔය නිදහස් වීමේ letting go ක්‍රියාවලිය දුෂ්කරද එහෙම නැත්නම් බාධාවන් වැඩිද? දැන් අපි බලමුකෝ ආසියානු සංස්කෘතියවල සංස්කෘතිය තුල සාපේක්ෂ වශයෙන්. ඒ වගේම සමහරක් විට ඒ නිදහස් වීමේ ඒ letting go කියන ක්‍රියාවලියට සමහරක් විට පෞල් පසුබිම් වලින් තියෙන්න පුළුවන්. සමාජයේ ආකල්ප වලින් තියෙන්න පුළුවන්. ඒ වගේම පුද්ගලයෙකුගේ අපි හිතමුකෝ අතීතය බලපානවා දෙයකට. ඒ පුද්ගලයා විශේෂයෙන්ම බාල කාලය ගත කරන ලද ආකාරය යම් කිසි විදිහකට බලපාන්න පුළුවන්ද? මොකද සමහර කයට හරි අමාරුයි ඒ ක්‍රියාවලිය. ඉතාම අමාරුයි. ඒක නිසා තමයි දැන් අපේ ওই සංස්කෘතියේ තියෙන්නේ සම්ප්‍රදායක්. උදාහරණයකට සමහරක් අය මැරුණන් පස්සෙත් මල පෙරේතියෝ වෙලා ඉපදෙනවා කියන. ඒ කියන්නේ අපි තුමු යම් කිසි කාන්තාවකට කියලා ඒ තුමියට අමාරුයි තමාගේ රත්තරම් බඩු වලින් නිදහස් වෙන්න. තමාගේ ගෙයින් නිදහස් වෙන්න. දැන් මල පෙරේතියෝ කියන එක ඉන්නවද නැද්ද කියන එකට වඩා ඒ අදහස වැදගත් මනෝවිද්‍යාත්මකව. මැරෙනකොටත් මේ පුද්ගලයා නිදහස් වුණේ නැහැ. අර බැඳීම් ඇලීම් වලයි මිය ගියේ. ඒ කියන්නේ තමාගේ ආත්මයට නිදහසක් සැනසීමක් නැතුවයි මිය ගියේ කියන එකේ යම් කිසි විදිහක වළංගු අදහසක් තියෙනවා. එතකොට කොහොමද ඔබතුමා මේ දේවල් අපේට විග්‍රහ කරලා දෙන්නේ? මොකද ඇත්තට ඔබතුමා කිව්වා වගේ
බොහෝ මිනිසුන් දුක් විඳිනවා මේ නිසා. පැහැදිලිව මේ 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 යථාර්ථයේ මේ සත්‍යය තේරුම් නොගෙන ජීවත් වෙන්න වෙන්න තමුන් තමුන්ට කරගන්න හානිය උපරිමයි. මොකද දැන් ඔබතුමා කියනා වගේ සමහර සංස්කෘතීන් වල සහ සමාජ පරිසරයන් වල මේ මේ දේවල් අත්හරිනොයි කියන එක ඒ සමාජ ක්‍රමයට විරුද්ධයි. දේවල් අත්හරිනොයි කියලා කියන එක විවිධ විදිහට හැබැයි ක්‍රියාත්මක වෙනවා. දැන් අපි හිතනවා දැන් මම බටහිර ලෝකේ ජීවත් වෙච්ච නිසා විශේෂයෙන් ඇමරිකා අක්ෂ ජනපදයේ මම දැකලා තියෙනවා සාමාන්‍යයෙන් අවුරුද්දක් දෙකක් ගෙදරක තියෙන බඩු ඒගොල්ලෝ දැන් ගෙවල් එහෙම අතහරින්නේ නැහැ. හැබැයි මේ ගෙවල් වල තියෙන මේ පොඩ්ඩක් එහෙට මෙහෙට සීරිමක් වෙච්ච සීරිණු සම්පූර්ණ පුටු සෙට් එකක්ම එළියට දානවා. ඒතර මුළු ඇඳන් එහෙම් පිටින්ම එළියට දානවා. දැන් එළියට බලපම දැන් ලංකාවේ වගේ අපි ඒක දැක්කොත් එහෙම මේ අපරාධනේ මේක. දැන් අපේ සමහර ශ්‍රී ලාංකිකයෝ කරන්නේ කන්ටේනර් පිටින් ලංකාවට එනවා අර ගෙවල් වලින් එළියට දාලා නිකන් තියෙන ඒවා. හැබැයි දැන් ඔය සංස්කෘතීන් වල අපි කියනවා මේක එච්චර පහසු නැහැ කියලා. හැබැයි මම මගේ නිරීක්ෂණේ මම හිතනවා විවිධ රටවල් වල විවිධ විදිහට මේ මේ ලෙටින් ගෝ එකට අපිව තල්ලු කරලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපේ රටවල් වල වුණත් දැන් අපි හිතනවා අපි ලොකු මේ ලෙටින් ගෝ සංස්කෘතියක් තියෙනවා කියලා. හැබැයි ඉතින් මං හිතන්නේ එහෙම අපි මවාගත්තු එකක් තියෙනවා අපි බටහිර සමාජයට වඩා අපි ඉස්සරහින් ඉන්නවා කියලා. නමුත් ඉතින් සාමාන්‍යයෙන් පොච්චර පුටුවක් සීරුණයි පුටු දෙකට තුනට කැඩිලත් ගේන් එළියට දාන්නේ නැහැ. ඒත් එහෙම ඒක අපි සංස්කෘතිමය වශයෙන් අපි හිතන්න පුළුවන් සමහර සමාජ සංස්කෘතීන් වල සම්ප්‍රදායවල වල මේ ලෙටින් ගෝ එක පහසුයි කියලා. ඒක එහෙමමත් නෙමෙයි ඇත්තටම මටත් හිතෙන්නේ. මොකද හැබැයි පොදුවේ අපිව තල්ලු කරන දෙයක් තියෙනවා. ඕනම අපි පුද්ගලික ජීවිතවලට ආමන්ත්‍රණය කරොත් ඕනම දැන් මම ඒක දැකලා තියෙනවා ගොඩාක් සල්ලි හම්බ කරපු අය ගොඩාක් සල්ලි ඉතුරු කරලා තියෙන අය ඒගොල්ලෝ හිතපු මේ අපි නොහිතන විදිහට එකපාරටම දේවල් දෙන්න පටන් ගන්නවා. එහෙම එනයි හැබැයි ඒක ඒක ඒකට ඉඩ දෙන්නේ නැති ඒකත් එක්ක සටන් කරන අයත් ඉන්නවා. හැබැයි සටන් කරන අයගේ ඒ ඒ ඒ සටනේ තුවාල වීමේ සම්භාවිතාවය වැඩි. ඒකෙන් හරියට දුක් වෙනවා. ඒ කියන්නේ දේවල් දෙන්න කැමති නෑ. දේවල් අයිති කරගෙන ඉන්නේ. දැන් ඒවට සටන් වදිනවා. ඒව නිසා ඉන්න සම්බන්ධකම් නැති කරගන්නවා. එහෙම කරන්න කරන්න ඒ චරිත ගිල්ලා යම් ප්‍රමාණයකට මේ ව්‍යාකූලත්වයට පත් වෙනවා. විශේෂයෙන් මානසික රෝගී තත්ත්වයන් වලට සහ ශාරීරික අපහසුතාවයන් වලට ස්වභාවයෙන්ම පත් වෙනවා. ඉතින් ඇත්තරම මම අර කියපු මේ ෆස්ට් හාෆ් එකේ මම කියන්නේ ජීවිතේ මුල් භාගයේදී අපිට සිදු වෙන දෙයි දෙවන භාගයේදී අපිට සිදු විය යුතු දෙයි ගැන අපිට අවබෝධයක් තියෙනවා නම් අපිට පුළුවන් ඒට පොඩ්ඩක් හෝ සංවේදී වෙන්න. එහෙම සංවේදී වෙන්න වෙන්න අපේ මානසිකව සුවපත් වීමක් වෙනවා. මොකද අර කාල්යුම් කියන්නේ මේ ඇතුළාන්තයෙන් අපිව යොමු කරන දෙයට ප්‍රතිවිරුද්ධව යන්න අපිව තුවාල කරගන්න. සහ අපිට ඇතිවන අපි ඒකට කියනවා මේ ප්‍රතිවිපාක දරුණුයි. ඉතින් මම මිනිස්සෙක් හැටියට මේක තේරුම් අරගෙන ජීවත් වුණොත් ජීවිතය වඩා ඇතුළාන්ත සුවබහරතාවයකින් ඇතුළාන්ත මේ අපි කියනවා මේ නිදහස් වීමකින් ජීවත් වෙන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම මම හිතන්නේ ඕනම ආගමකින් කියන්නෙත් ඔය දේනේ. බෞද්ධ ධර්මයේ ඕක තියෙනවා. Hindu ධර්මයේ තියෙනවා. කිස්සු ධර්මයේ තියෙනවා. හැබැයි ඒක මම හිතනවා මේ මනුෂ්‍ය ජීවිතයේ ඇතුළාන්ත සාමාන්‍ය ස්වභාවය අයිත කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය දෙයක් හැටියට මනෝවිද්‍යාව පැහැදිලි කරනවා. මේ එකම ධර්මය එකම ධාර්මික සත්‍යතාවය ආගමිකින් කියන්නේ ඔබ අත්හරින්න මේක. එහෙම නැති වුණොත් ඔබට නිදහසක් නැහැ කියලා. ඒක බතු පිටින් කියන දෙයක්.
නමුත් ඊට වඩා ගැඹුරු තැනකින් අතුලාන්ත මනස විසින් අපිව ඒකට තල්ලු කරනවා. එතකොට ආගමික සංස්ථාවට පුළුවන් වෙන්නට ඕනේ මේ බාහිරෙන් කියන එක කියනවට වඩා මොකද බාහිරෙන් කිව්වට කොච්චර කිව්වත් ඕක ඇතුළට යන්නේ නැහැ. අතුලට ගන්න නැහැ. නමුත් මේ මනෝවිද්‍යාත්මක ගැඹුරු තැනකින් මේක පැහැදිලි කරපුවාම ඕනම කෙනෙකුට තේරෙනවා අතර මට වෙන්නෙත් මේකයි මේ මගේ ජීවිතෙත් වෙලා තියෙන්නේ මේකයි කියලා ඒකත් එක්ක ඒක බද්ධ කර ගැනීම සහ ඒක අයිති කර ගැනීමේ සම්භාවිතාවය වැඩි. ඉතින් මම හිතනවා මේ මේ ඒ අතින් බලද්දි ගැඹුරු මනෝවිද්‍යාව ධර්මික ජීවිතයක් ගත කරන්න කෙනෙකු යොමු කිරීමේ අති ප්‍රබල සාධකයක්. ඔතනදී තව සංකීර්ණ පැතිකඩක් තියෙනවා පියතුමනි මෙන්න මෙහෙම. දැන් අපි දන්නවා විවිධ හේතු නිසා සමාජ ආර්ථික දේශපාලන විශේෂයෙන්ම දරිද්‍රතාවයේ වගේ දේවල් නිසා බොහෝ පුද්ගලයන්ට පළවෙනි ජීවිතයේ පළවෙනි භාගයේදී ළඟාවෙන්න ඕන දේවල් ළඟාවෙන්න බැරි කමක් තියෙනවා. විශේෂයෙන්ම අපි ගමුකු දරිද්‍රතාවයෙන් පෙළෙන රටවල් වල අවශ්‍ය තියෙන ඒ අවශ්‍ය මේ මොනවාද අපි කියන්නේ ඔපචුනිටීස් අවකාශයන් අඩු රටවල් වල බොහෝ පුද්ගලයන් අවුරුදු 40 වගේ වෙනකනුත් ඔවුන් යම්කිසි ඉලක්කයකට පැමිණලා නැහැ. ඒතර අර්බුදයක් එනවා. දැන් අපි අත්තරින්න මොනවාද තියෙන්නේ? ඒ වගේම ඒ පුද්ගලයාගේ පෞරුෂ වර්ධනය සිදු වෙලා තියෙනවද? ධනය උගත්කම ගෙවල් දොරවල් වලට අමතරව ඒ පුද්ගලයා වයසේ හැටියට පරිණත වෙලා තියෙනවද අත්තරින්ද කියන ප්‍රශ්නෙත් එනවා. ඒතකොට මේ සංකීර්ණත්වය කොහොමද විග්‍රහ කරන්නේ ඔබතුමා? බොහොම වැදගත් ප්‍රශ්නයක්. මොකද ඔබතුමා කිව්වා වගේ මේ මේ අපේ ඇතුළාන්තෙන් අපිව යොමු කරන දේදී අපි අයිති කරගන්න දේ ඇත්තටම මේ බාහිර දේ පමණක් නොවේ. අන්න එතනයි මේ මේ ධර්මිකත්වයේ කියන එක හරි වැදගත් වෙන්නේ. මොකද දැන් ඔබතුමා කියපු උදාහරණය කවුරු හරි කෙනෙක් අවුරුදු 40 වෙනවා 45 වෙනවා 50 වෙනවා 60 වෙනවා හැබැයි හම්බ කරගත්තු දෙයක් නැහැ. ඒතර ඔහු මිනිසෙක් හැටියට හැම වෙලෙම හිතුවොත් එහෙම අනිත් මිනිස්සු ගෙවල් හදලා තියෙනවා. මමත් ගෙවල් ගයක් හදනකම් මම මේ සටන දෙනවා. අනිත් අයට වාහන තියෙනවා. මම වාහන ගන්නකම් මම මේ සටන දෙනවා කියලා. දැන් මේක ඔහු හෝ ඇය තීරණය කරන්නේ මේ වටා පිටාව බලලා. මේ සමාජයේ අය තියෙනවද කියන එක බලලා. හැබැයි දැන් මේ අපි කතා කරන දේ ගැඹුරු මනෝවිද්‍යාව කියන දේ ඒක මේ බාහිරෙන් බලන දෙයක් නෙවෙයි. ඒක මගේ ඇතුළෙන් මම මතු කර ගන්නට ඕනේ. මට දැන් මම හිතුව මෙහෙම අවුරුදු 40ක් වෙනවා දැන් 50ක් වෙනවා මම හම්බ කරගත්තු දෙයක් නැහැ. හැබැයි මම යම්කිසි ජීවිතේ තැනකට ඇවිල්ලා තියෙනවා. ඒ ආපු තැන ඉඳලා මම සල්ලි නැති වෙන්න මිනිහෙක් වෙන්න පුළුවන්. මට අතේ සතේ නැති වුණත් වෙන්න පුළුවන්. නමුත් මට පුළුවන් මම ඉගෙනගත්තු දෙයක් නැත්තම් මගෙන් වෙන්න පුළුවන් දෙයක් සමාජයට කරන්න. දැන් අපි මනුස්ස ලෝකයේ මිනිස්සු හැටියට සමාජයට වැඩදායි දෙයක් කරන්න මේ ධන කුවේරෙක් වෙන්න අවශ්‍ය නැහැ. සමහර විට මම දන්න දේ මම කාට හරි කියලා දෙනවා. දැන් උදාහරණයකට මම සල්ලි තියෙන මිනිහෙක් නොවෙන්න පුළුවන්. හැබැයි මම භාෂාවක් ඉගෙන ගත්තා. අපි හිතමු ඉංග්‍රීසි භාෂාවක් ඉගෙන ගත්තා කියලා. දැන් මගේ ශක්තිය මම ඉගෙන ගත්තා. සල්ලි තියෙන්න ඕනේ නැහැ ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඒතර මම වයස අවුරුදු 40 50 වුණායින් පස්සේ මම බලනවා මං වගේ භාෂාව ඉගෙන ගන්න කැමති දරුවෝ ඉන්නවනම් ඒ අයට මම මගේ දරුම දෙනවා. ඒකත් දීමක් නේ. එතකොට මේ 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 ගැඹුරු මනෝවිද්‍යාව කියන දේ මේ අපි මේක බොහොම සංකීර්ණ ව්‍යූහාත්මක කතාවකට ගියොත් මේක හරි ගැඹුරුයි. නමුත් අපි මෙතනදී ප්‍රතිචාර දක්වන්නේ බාහිර ලෝකයෙන් මට තියෙන දේට වඩා ඇතුළාන්තයේ විසින් මාව යොමු කරන තැන හඳුනාගෙන එතන ඉඳලා මම මගේ ඇතුළාන්තයට පිළිතුරු දෙනවා කියන එක. ඒ මගේ ඇතුළාන්තයේ මට කියන දේ තෝරාගෙන මම ඒකත් එක්ක මම ගනුදෙනුවක් පටන් ගන්නවා. ඒ ගනුදෙනුවේ ප්‍රතිඵලයක් හැටියට මම මට තියෙන දේ මම බෙදා ගන්න පටන් ගන්නවා. ඒ බෙදා ගැනීමත් එක්ක මාව නිකම්ම සුවපත් වෙනවා. ඒ කියන්නේ මට අපි කියනවා අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා මේකත් එක්ක මට එනවා මීනින්ෆුල්නස් කියන එක. මොකද ජීවිතේ කොච්චර දේවල් තිබුණත් මේ මීනින්ෆුල්නස් කියන එක නැත්තම් අර්ථයක් නැත්තම් ජීවිතේ හරිම මානසිකව ශාරීරිකව
අර්ථ විරහිත ජීවිතය ඇත්තම හරිම නිරසයි. එතකොට අර්ථ සහිත වෙන්නේ මගේ ජීවිතයේ දිහා මම බලලා මට මගේ ජීවිතෙන් මොකක්ද ඉල්ලන්නේ මගේ ජීවිතේ මගේ අතුලාන්තේ මගේ මොකක්ද ඉල්ලන්නේ ඒ දේට සමන් දෙමින් ඒ දේට පිළිතුරු දෙමින් මට පුළුවන් ගොඩාක් දේවල් ජීවිතේද සමහරට ධන කුවේරෙකුට දෙන්න පුළුවන් සල්ලි විතරයි නමුත් යම් කිසි ජීවිතේ තනකට ආපු කෙනෙකුට ඊට වඩා ලොකු ගැඹුරු දෙයක් දෙන්න පුළුවන් සල්ලි විතරක් නෙවෙයිනේ සල්ලි සල්ලි අපි කියනවා කණ්ඩද කියලා නේ ඒ වගේ සමහර විට දැන් මම දන්න කාන්තාවක් ඉන්නවා ඇය අවුරුදු ගණනාවක් තිස්සේ මුදල් හදලා තියෙන අය අවුරුදු ගණනාවක් තිස්සේ මේ දරුවෙකු හදා ගැනීමේ ලොකු අත්‍යවශ්‍ය ආසාවක් තිබිච්ච කෙනෙක් එක එක වෛද්‍යවරුන් ගාවට ගියා පිටරට ගියා ශල්‍ය කර්ම කළා රටේ නැති දේවල් කරා නමුත් දරුවෙක් ලැබුණේ නැහැ ඒකත් එක්ක ඇය ලොකු එක මානසික වැටීමකට ලක් වෙලා තිබුණා දැන් මම දන්නවා මේ වෙලාවේ මේ මොහොතේ ඇය දරුවෝ හදාගන්න යයි කියන එක සම්පූර්ණයෙන් අමතක කරලා අපේ මේ මේ කන්‍යා සොයුරියන් විසින් මේ මේ පාලනය කරන අනාථ මඩමක දරුවෝ 40 ගණක් ඉන්න අනාථ මඩමක ඇය මුළු කාලයම ගත කරනවා ඒ දරුවන්ට කන්නද බොන්නද අවශ්‍ය දේවල්ද උත්සව දේවල්ද හැම පහසුකමක්ම මේ කාන්තාව දැන් සපයනවා දැන් මම ඒ කාන්තාවට කතා කරනකොට මට දැනලා තියෙනවා ඇය ලොකු ඇතුළාන්ත අර්ථයකට තමුන්ගේ ජීවිතය ගෙනියලා තියෙනවා දරුවෙක් නැහැ හැබැයි දරුවෝ දැන් මං අහපුවම කියනවා මම හදාගත්තා නම් මට එක දරුවයි දෙන්නයි මට දැන් දරුවෝ 40ක් විතර ඉන්නවා ඉතින් මම ඒකයි කියන්නේ අර අපේ ඇතුළාන්තේ අපිව අපි නොහිතන විදිහට මේ පොදු තලයකට අපිව ගෙනියනවා ඒක තමයි කාල්යුම් ඔකට කියන්නේ මේ ඉංග්‍රීසි භාෂාවෙන් the self leading in the unconscious so that consciousness will be healed අපේ බාහිර බාහිර ජීවිතය සුවපත් වෙනවා ඇතුළාන්ත ජීවිතයට අපි ප්‍රතිචාර දක්වමින් ඒට පිළිතුරු දෙමින් අපි ගමන් කරනවා එතනදී තව එක කාරණාවක් මම කැමති එකතු කරගන්න දැන් සමහරක් වෙලාවට විශේෂයෙන් මේක අපේ සංස්කෘතියේ තියෙන ප්‍රශ්නයක් සමාජයේ තියෙන බොහෝ වෙලාවට අපි ජීවත් වෙන්න බලන්නේ අනිත් අයගේ අපේක්ෂාවන් මත අනිත් අය මොනවාද මං ගැන හිතන්නේ අනිත් අය මගෙන් බලාපොරොත්තු වෙන්නේ කියන එක හරි ලොකු දෙයක් අපිට ලොකු මං හිතන්නේ ඒකම නිසාම බොහෝ අය දුක් විඳිනවා ඒකක් අනිත් දේ තමයි දැන් මෙයට විසඳුමක් වශයෙන්ද මේ උබතෝ කෝටික තත්වයට විසඳුමක් වශයෙන්ද යම් පුද්ගලයන් ජීවිතයේ යම් යම් කාලවලදී ඇබ්බැහිවීම වලට යන්නේ එක්තරා විදිහක අර නිකන් කෙටි විසඳුමක් වශයෙන්ද මේසේ ඔව් මම හිතනවා බොහොම වැදගත් කාරණාවක් ඔබතුමා මතු කළේ ඔය ඇබ්බැහිවීම කියන එකත් අතුලාන්තයෙන් බැලුවොත් එහෙම ඒ හැමෝගෙම අතුලාන්ත ජීවිතේ තමුන්ගේ අතුලාන්තයත් එක්ක ගනුදෙනුවේ තියෙන අවුල පෙරමහා ගැනීම සඳහා කරන එක්තරා විදිහක උපක්‍රමයක්. මොකද ඕනම බොන මිනිහෙකුගෙන් අහන්න ඒ පුද්ගලයා දන්නවා බොන එක හොඳ නැහැ කියලා. අපි ඒක අපි දැන් සාමාන්‍යයෙන් බොන සහෝදරෙක් හෝ දෙමව්පියෙක් හෝ ඉන්නවනම් අපි හැමෝම කියන්නේ බොන්න එපා බොන එක හොඳ නැහැ බොන ඇත්තටම මේ කියන එකේ තේරුමක් නැහැ මොකද එයා දන්නවා ඒක. හැබැයි අපි කවුරුත් අහන්නේ ඔයාව බොන්න තල්ලු කරන ඇතුළාන්ත ප්‍රශ්නේ මොකද්ද? බොන්නේපයි කියලා කියන එකට වඩා ඔයාව බොන්න තල්ලු කරන බොන එකට ඔයාව ඇදලා දාන ඒ ඇතුළාන්ත අවුල මොකක්ද කියලා අපි එතනින් අපි සාකච්ඡාවක් පටන් ගත්තොත් සමහර විට ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා ඇත්තටම මම බොන්නේ ඇයි කියන එක තව කෙනෙකුට ප්‍රකාශ කරන්න. සමහරට ඒ ප්‍රකාශ කිරීමම ඒක සුවපත් වීමේ එක පියවරක් වෙනවා. දැන් ඔය ඇබ්බැහි වීම කියන දේ මනෝවිද්‍යාත්මකව විස්තර වෙනවා මේ ඇබ්බැහි වීම වෙන්න පුළුවන් පුද්ගලයාට. මට තව කෙනෙක් නැතුව බැරුව යනවා.
සමහර අය තියෙනවානේ දැන් මගේ යාළුවා නැත්තම් මට ජීවත් වෙන්න බෑ මගේ ස්වාමි පුරුෂයා නැත්තම් මට මට කන්න බෑ මගේ බහරයාව නැත්තම් මං ගමන් බිමන් යන්න ඒ කියන්නේ මගේ පුද්ගලයෙකුට මං අබ්බැහි වෙලා තව ඒ වගේම සමහරව අබ්බැහි වෙන්න පුළුවන් මේ ස්ථානවලට places එතකොට ඒ කියන්නේ මම ඉන්නවනම් මම ඉන්නෝනේ මෙතන මේ තමයි මං ඉන්න තැන නැත්තම් මට මට බෑ නැත්තම් මගේ මේසේ ඕනේ මගේ කාමරේ මට ඕනේ ඒ විදිහට තියෙනවා නැත්තම් මට බෑ මේ 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 අබ්බැහිවීම සම්බන්ධයෙන් අපි බාහිරව බලපුවම අපිට හිතෙන්න පුළුවන් මේ මොකද්ද මේ ඔලුවක් නැති මොලයක් නැති කතා නෙමෙයි මේ බොන්නේ මෝඩකමනේ කියලා සමහර විට බොහොම උගත් මිනිස්සු බොහොම දේවල් තේරෙන මිනිස්සු තමයි මේ දේවල් කරන්නේ ප්‍රශ්නේ ඇතුළාන්තේ ඇතුළාන්තේ අවුල ඒ අවුල හරියට පහදා ගන්න පුළුවන් වෙච්ච දාට එයා නිකම්ම ගොඩ එනවා ඒකෙන් මේ මොකද්ද මේ මට වෙලා තියෙන්නේ අන්න එතනයි මං හිතන්නේ ඔය ආගමික සංස්ථාවන් වලට පුළුවන්කම තියෙනෝනේ මිනිස්යාගේ ඇතුළාන්තයට මේ මිනිස්යාව ගෙන යාමේ හැකියාව අපේ ධර්මයන් වලට මේ හැකියාව අඩුයි ඒක ඒක නෑ අතරම ඒ නිසා තමයි වැඩියෙන් පල්ලි යන අය තමයි සමහරවිට වැඩියෙන් බොන්නේ වැඩියෙන් ආගම් අදහන අය තමයි වැඩියෙන් සූදු කෙලින්නේ වැඩියෙන් ඔය දේවස්ථාන වල සැරිසරන අය තමයි විවිධ අබ්බැහින් වීම වලින් බොහොම දරුණු ලෙස මේ පීඩාවට පත් වෙනවා හේතුව මොකද්ද තමුන්ට තමුන්ගේ ඇතුළාන්තේ හඬ ඇහෙන්නේ නැහැ තමුන්ට තමුන්ගේ ඇතුළාන්තේ කැඳවෙන දේ මොකක්ද කියලා තේරුම් ගන්න බෑ ඒ බුද්ධිය සහ ඒ අපි කියනවා ඒ ප්‍රඥාව නැහැ ඉතින් මෙතනදී ලොකු අභියෝගයක් තියෙනවා ඇත්තටම වර්තමානයේ මේ යුගයේ ආගමික සංස්ථාවන් වලට මිනිසුන් අන්න එතෙන්ට ගෙනියන තැනට ගමන් කරන මං හිතන්නේ ඉතාම වැදගත් මේ ඔබතුමාගේ මේ විවිධාකාරයේ විග්‍රහයන් සහ ඒ මඟ පෙන්වීම මොකද අපි හැමෝම එක්තරා විදිහක අපි හැමෝටම ඇතුළාන්ත සුවේ කියන දේ අඛණ්ඩව ඕන දෙයක් නේද සුව වුණු අයටත් එය දිගින් දිගටම අවශ්‍ය කරන දෙයක් ඒ නිසා මං හිතන්නේ මේ අවබෝධය හැමෝටම වැදගත් ඒ අවබෝධයෙන් සමහරක් අය ඉන්න පුළුවන් වැඩියෙන් වාසියක් ලබා ගන්න වැඩියෙන් මඟ පෙන්වීමක් ලබා ගන්න අය නමුත් අපි හැමදෙනාම අපගේ ගැඹුරු ආත්මය සමග එහෙම නැත්නම් ජීවිතයේ ගැඹුරුම කේන්ද්‍රය සමග අඛණ්ඩ සංවාදයකට ඇතුළු වීම අපගේ ජීවිත ඊටාම අර්ථවත් කර ගැනීමට වැදගත් වෙනවා මේක මේ දුප්පත් පොහොසත් උගත් නූගත් කාන්තා පිරිමි බාල මහලු ભેදයක් නැතිව අත්‍යවශ්‍ය දෙයක්. උතර එහෙනම් එතුමා කියපු දෙයින් අපිට පැහැදිලි වෙනවා මේ අබ්බැහිවීම පවා අවසානයේ අධ්‍යාත්මික ප්‍රශ්න කියන එක. අබ්බැහිවීමක් කියන්නේ අධ්‍යාත්මික අර්බුදයක පිළිබිබුවක්. බාහිර පරාවර්තනයක්. ඒ නිසායි අපි හැමෝටම මේ මඟ පෙන්වීම අවශ්‍ය. උතර අදත් අපට ඒ ඒ මහඟු මග පෙන්වීම ලබා දුන් අපගේ ගරු ආචාර්ය ජුලියන් පැට්‍රික් පෙරේරා පියතුමාට අපි ඉතාම ස්තුතිවන්ත වෙනවා. අයිබෝවන් පියතුමා. අයිබෝවන් පියතුමා.